Right, Subhat Vasak. Hi everyone, I am Subhat Vasak. Godakka request karapu video karan mawa MT4 sambandhawa. Ithin MT4 platform ekak gana godak beginners la innawa YouTube channel lat ekak ekathula ithin eegola godak dannne naha MT4 platform ekak use karana vidhiya ganne kohomada saha me danata karagena yana ayath innawa godak pirisak ithin mata post messages godak menne me gatulu sambandhawa ithin mama ඒක නිසා මේ ගැටලුව සම්බන්ධව කතා කරන්න ඕනි කියලා අද මේ වීඩියෝ එක හදන්න තීරණය කරේ. ඉතින් ගොඩක් ලොකු වීඩියෝ එකක් වෙන එකක් නැහැ. වීඩියෝ එක අවශ්‍යය. MT4 සම්බන්ධව දැනුවත් වෙන්න අවශ්‍යය. මේ වීඩියෝ එක මොලේ දලකට බලන්න. ඒ වගේම ඔයා අපේ channel එකට තවමත් අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ channel එකට ගිහිල්ලා අපේ කලින් videos ටික බලන්න. අපේ indicator සම්බන්ධව ගොඩක් දේවල් අපි කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ වීඩියෝස් බලලා අපේ channel එක සම්බන්ධව අදහසක් ගන්න පුළුවන්. ඉතින් එහෙම වීඩියෝස් ටික බලන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. සහ channel එක subscribe කරන්න. මොකද වීඩියෝ එක දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් හරි දැන් මෙහෙමයි මේ වැඩේ වෙන්නේ. දැන් මම මෙතෙන්දී FBS කියන forex broker තමයි පාවිච්චි කරන්නේ. MT4 platform එක ලබා ගන්න. එතකින් binary.com ට්‍රේඩ් කරන අය විදිහට අපිට ඇත්තටම MT4 chart එක ගොඩක් වැදගත්. MT4 සහ MT5 charts. ඉතින් MT4 එක ගොඩක් අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක තමයි පරණ මාකට් එක. කියන්නේ රියල්ම මාකට් එක. MT4 සහ MT5 අතර ගත්තොත් ඉතින් පොඩි දශම ගානක pips ගානක පොඩි මොහොත ගැප් එකක් තියෙනවා. ඉතින් ඒක අපි බයිනරි කරන අපිට සාමාන්‍යයෙන් ඉෆෙක්ට් එකක් වෙනවා ඒක. ඉතින් මෙහෙමයි ඒක අපි ඉෆෙක්ට් එකක් විදිහට ගන්න නැහැ. ගොඩක් කලකට මම පාවිච්චි කරන්නේ නම් MT4 platform එකේ මාකට් එක ඇනලයිස් කරන්නේ. ඉතින් ඒක නිසා මට දැනට ප්‍රශ්නයක් කරනවා. ඉතින් මම කරගෙන යන විදිහ තමයි මම ඔයගොල්ලන්ට ලෙසන් එකක් විදිහට අරගෙන එන්නේ. ඉතින් මේකෙදි මම මොලේ ඉඳලා account එකක් open කරලා FBS account එකක් open කරලා binary නෙමෙයි මේ MT4 platform එක අරගෙන ඒක අපි කොහොමද හරියටම setup කරගන්නේ කියලා කතා කරනවා. සහ MT4 platform එකේ features ගැන කතා කරනවා. අපිට අවශ්‍ය features ගැන ගොඩක් ලොකුවට explain එකක් නැති වුණත් සාමාන්‍යයෙන් කෙනෙක්ට අවශ්‍යම දේවල් ටික මම මෙතෙන්දී කතා කරනවා. හරි. ඉතින් මුලින්ම යන්න ඕනේ අපි browser එකට යන්න. web browser එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ Google එකට ගිහිල්ලා fbs.com කියලා Google එකේ සර්ච් කරන්න නැත්නම් මම පල්ලා description එකේ link එකක් දාලා තියනනම් ඒ link එකෙන් ඔයාලට fbs.com account එකට යන්න පුළුවන්. ගිහිල්ලා ඔයගලන්ට තියෙන්නේ මේකේ demo account එකක් තමයි අපි open කරන්න ඕනේ. හරි. මම මෙතෙන්දී fbs.com website එකට යන්නම්. fbs කියලා Google එකේ ගමු. ඔයගලන්ට මේ විදිහම උඩින් වෙන search result ටික තියෙන විදිහට click කරන්න. click කරාම මේ විදිහට මේ FBS account එක FBS මේ platform එක තමයි අපිට load වෙන්නේ හරිද? right. එතකොට දැන් මේකෙදී මම මෙතන app set කියන click කරන්න. හරි. මෙතන open account කියන button එක click කරාම ඔයගලන්ට මෙතන sign up වෙන්න එනවා. I think sign up with email කියන button එක click කරලා ඒක Google account එකේ ඔයාලා sign up වෙන්න පුළුවන්. Facebook වලින් sign up වෙන්න පුළුවන්. Facebook වලින් sign up වෙනවා මම recommend කරන්නේ නැහැ. Google account එකෙන් sign up වෙන්න. එහෙම නැත්නම් ඔයාගේ email එක දාලා sign up වෙන්න පුළුවන්. ඒ ආකාර දෙකෙන් එකකින් ඔයාලට sign up වෙන්න පුළුවන්. එහෙම sign up වෙලා sign up වුණාම ඔයාලට මෙන්න මේ වගේ page එකකට තමයි ඔයාව අරගෙන එන්නේ. redirect වෙන්නේ. හරිද? හරි. මෙතෙන්දී real demo කියලා මුලින්ම options දෙකක් තියෙනවා. හරි. මෙතෙන්දී අපි demo account එකක් තමයි open කරන්නේ. real account එකක් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ නැහැ real account එකක්. අපි forex real trade කරන්නේ නෙමෙයි මෙතෙන්දී ඉන්නේ අපි forex platform එක register වෙන අපිට MP4 කියන platform එක අවශ්‍ය නිසා එක ගන්න ඕනේ නිසා right ඒක නිසා මෙතන demo කියන button එක උඩ click කරලා අපි ඒක demo වලට change කර ගන්නවා. හරි. මෙතන accounts වර්ග පහක් තියෙනවා. demo send account එක micro standard ecn සහ zero කියලා demo accounts පහක් තියෙනවා. හරි. මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ demo ecn කියන මෙන්න මේ account එක. හරිද? මේ හතරෙන්ද තියෙන මෙන්න මේ option එක තියෙන මේ account එක open කරන්න යන්නේ. හරි මෙතෙන්දී ඕපන් account කියන බටන් එක ක්ලික් කරනවා.
right then we click කරාම අපිට ආලගේ default ම අවශ්‍ය settings ටික create කරලා තියෙන්නේ මොකද demo account එක නිසා මේක අපිට අවශ්‍ය නම් leverage එක මාරු කර ගන්න පුළුවන් එකට 500 තමයි අපි default සාමාන්‍ය විදිහට පාවිච්චි කරන leverage එක එතකොට MT for MetaTrader 4 කියන platform එක තමයි මේක version එක වෙන්නේ currency USD initial balance එකක් තියෙනවා මේකදී ඩොලර් 1000ක් 10000ක් විතර ඔටල් දෙන්න පුළුවන් අපිට ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා ඒක default වෙන 1000 දී මම open account කියන බටන් එක click කරනවා right මේ විදිහට open account කියන බටන් එක click කරාම මෙතෙන්දී එනවා save your registration information කියලා හරිද මෙතෙන්දී මගේ login එක කියන්නේ මගේ mail එක එනවා password එක country එක full name එක ඒ විදිහට එනවා මම account එක හදද්දි දුන්න හරි මෙතෙන්දී you demo ECN MT4 account information කියලා වෙනම option එකක් තියෙනවා වෙනම අපිට information ටිකක් දීලා තියෙනවා හරි මෙතන තියෙනවා MetaTrader login එක හරිද එතකොට ඒකෙන් තමයි අපි log වෙන්න ඕනේ. එතකොට MetaTrader password එක. එතකොට serve එක. MetaTrader serve එක තියෙනවා. IP address එක තියෙනවා. හරි. මෙන්න මේ ටික තමයි අපිට අතනම වැදගත් වෙන්නේ. මෙන්න මේ ටික ගන්න තමයි අපි මේ account එකක් open කරන්නේ. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. හරි. දැන් මේ ටික ඕගලන්ට notepad එක save කරගන්න. save කරගෙන තියාගන්න එක වටිනවා. මොකද ගොඩක් අයද තියෙන ප්‍රශ්නයක් තමයි MT4 platform එකට log වෙන්න බෑ. ඒක load වෙන්නේ නෑ. කියන්නේ ඒකයි තියෙන ප්‍රශ්නේ ගොඩක් අයද හරි දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ login වලින් MT4 platform එකට log වෙන්නේ කොහොමද කියලා මෙහෙමයි දැන් මේකෙදී අපි පාවිච්චි කරන්න ඕනේ fbs.com ගෙම server එක ඒ කියන්නේ fbs.com ගේ MT4 platform එක තමයි අපි එතෙන්දී පාවිච්චි කරන්න ඕනේ හරි මේ ටික ඔයගොල්ලෝ notepad එකේ video එකේ ඔයගොල්ලෝ copy කරගන්න copy කරගෙන ඔයාලට පුළුවන් මේ fbs MT4 platform के लिए Google के सर्च कराना। MT4 download किया। अरे इतना कुछ लोगों ने बोला MT4 platform का download कर गाना। Windows version का download कर गाना बोला। एक सर लाये का download कर गाना लोगों ने install कर गाना तो हमारी इन्हें मित्रीन download कर गाना बोला मैं बाद में क्लिक कर ला। धन टप मत मामा download कर गाना install कर गाना मागे एक version ना मेके बैठा करना। अरे दें मामा मित्रीन login දෙනවා. ඒ කියන්නේ මගේ අලුත් account එකට log in තමයි යන්නේ. ඔයගොල්ලොත් මේ විදිහට MT4 platform එක open කරගෙන install කරගෙන open කරගෙන මෙතනින් ඔයාලට පුළුවන් log වෙන්න. හරිද? දැනට මම MT4 එකේ real version එකට තමයි log වෙලා තියෙන්නේ. මොකද මම MT FBS එකත් එක්ක forex real trading කරනවා. ඒක නිසා real account එකේ තමයි මම ඉන්නේ. හරි. මෙතෙන්දි මම මෙතන ලැබිලා තියෙන informations වලින් අර login ID එක ගන්නවා. හරිද? login id එක අරගෙන මම මෙන්න මේ login කියන තැන මේක fill කරලා paste කරගන්නවා control v press කරලා වඩ මේක paste කරගන්න පුළුවන් right ඊළඟට මෙතන metadata password එක මෙතනත් copy කියන බටන් එක click කරලා මම මේක අරගන්නවා අරගෙන මෙන්න මෙතන password එක තියෙනවා ඒකත් control v press කරලා මම ඒක මේ එතෙන්ට paste කරගන්නවා හරි ඊළඟට තියෙනවා metadata server එක FBS demo කියලා තමයි මෙතන තියෙන්නේ. අපිට මේක මේ platform එකට ගිහිල්ලා මෙතන select කරගන්න පුළුවන් FBS demo කියලා. හරි. හරිද? එතකොට save කරන account information කියන එකට tick එකක් දාලා මෙතන login කියන එක විතරයි තියෙන්නේ. ඔයාව අලුත් account එකට login කරගන්න. දැක්කද? හරි. මම incoming mail account එකට මේ log කරලා තියෙන්නේ. right මගේ දැන් කලින් තිබුණේ real account එක මෙතන දැන් තියෙන්නේ fbs demo කියලා. ඔයගලන්ට වීඩියෝ එක රිවෙන් කරලා පස්සට ගිහින් බලන්න පුළුවන්. මෙතන තිබුණේ fbs real mt4 කියලා. දැන් මෙතන තියෙන්නේ fbs demo account එක කියලා. right ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. process එකක් මෙතන තියෙන්නේ. ගොඩක් අය මේක ඉතින් ගොඩක් අය වරද්දගෙන තියෙන්නේ. ඉතින් මේක තමයි ප්‍රධානම හේතුව මෙතෙන්දී. ඉතින් ඔයගලන්ට මේ විදිහට සරලව මේ විදිහට අපිට පුළුවන් MT4 account එකක් MT4 platform එකකින් FBS platform එකට ගිහිල්ලා MT4 account එකක් setup කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේක හැමෝටම කරගන්න පුළුවන්. right ඊළඟට තියෙන්නේ දැන් මෙතන තියෙනවා currency pairs. හරිද? දැන් currency pairs වර්ගීකයක් තියෙනවා. හරි AUD USD තියෙනවා. ඒ වගේම USD JPY වගේ currency pairs ගොඩක් මෙතන තියෙනවා අපිට අවශ්‍ය currency pairs මෙතෙන්ට add කරගන්න උනත් පුළුවන්
හරිද? මේ කරන්සි බෑසට් කරගන්න විදිය මම කතා කරනවා. දැන් මෙතෙන්දී මුලින්ම අපි මෙන්න මේ වගේ chart එකක් දාගන්නවා. දැන් මෙතන මේ chart එක වැඩ කරන chart එක. මේක AUD USD market එක වැඩ කරනවා. මේ 1 minute වලට තමයි මම මේක convert කරගෙන තියෙන්නේ. හරි. එතකොට මම කිව්වා ඔයගලන්ට MT4 platform එකේ ඔයගලන්ට අවශ්‍ය වෙන දේවල්. ඒ කියන්නේ මේකේ customize කරගන්නේ කොහොමද? ඒ දේවල් ටික කතා කරනවා කියලා. හරි මුලින්ම ඔයගලන්ට account එක open කරලා ඒකට log වෙද්දී මෙන්න මේ වගේ තමයි interface එකක් එන්නේ. මේ interface එක තියෙන්නේ bar chart විදියට. හරිද? මම මේක zoom in කරලා පෙන්නන්නම්. මේක තියෙන්නේ bar chart එකක් විදියට. මේ bar chart එක අපිට read කරන එක ටිකක් අමාරු සංකීර්ණ දෙයක්. bar chart reading කියන්නේ වෙනමම concept එකක් වෙනමම method එකක්. ඉතින් ඒක ගොඩක් අය දන්නේ නැහැ සහ අපිත් වැඩිය follow කරන්නේ නැහැ මේ දේ. හරි bar chart වෙනකොට අපි මෙන්න මෙතන තියෙනවා candlestick කියලා. candlestick වලට මේක convert කරනවා. හරි මේ button එක click කරාම මේ candlestick වලට මාරු වෙනවා. එකද ඒ විදිහට තමයි අපි candlestick වලට මේක වෙන මාරු කරගන්නේ change කරගන්නේ right. ඊළඟට chart එක zoom in zoom out කරන්නේ අපි right zoom in zoom out කරන්නේ මෙන්න මේ buttons දෙකෙන්. හරි මේක zoom in එක මේක zoom out එක. right එතකොට ඔයාලට මෙතන multiple chart use කරන්න අවශ්‍ය නැහැ. කියන්නේ ඔයාලට මෙතන euro USD එක අවශ්‍යයි, AUD USD එක අවශ්‍යයි, AUD CAD එක අවශ්‍යයි. මේ විදිහට ඔයාලට මාකට් කිහිපයක් මෙතෙන්ට අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා arrange windows කියලා button එකක්. එතකොට මෙතෙන්දී ඔයාලට මාකට් කිහිපයක්ම read කරගන්න පුළුවන්. හරිද? ඒ විදිහට තමයි මෙතන වැඩ කරන්නේ. right. ඊළඟට මෙන්න මෙතන තියෙනවා options දෙකක්. ඒ කියන්නේ මේ මාකට් එකේ entry point එක entry එක තියෙන්නේ මෙතන. right. මෙන්න මේක අපිට පුළුවන් display එකේ මැදට ගන්න මෙන්න මේ button එක click කරලා. මේ කියන්නේ shift end of the chart from rightward කියන එක. right. chart එකේ මැදට ගන්න පුළුවන් අපිට මේ entry එක. හරි. මේ button එක click කරාම අපිට පුළුවන් chart එකේ මේක කෙලවරට අරගෙන යන්න. හරි. ඊළඟට වැදගත් කරන වැදගත්ම දේ තමයි අපි මෙතන market watch එක. මේ තියෙන්නේ market watch එක මේ button එක click කරලා අපිට market watch එක තමයි ගන්න තියෙන්නේ. control m press කරාමත් ඒක ගන්න පුළුවන්. right. ඊළඟට අපි බලමු මේකදී කතා කරන්න අවශ්‍ය ගොඩක් දේවල්. ඉතින් මේ කර්ස් එක තියෙනවා. එතකොට lines තියෙනවා. drawing lines තියෙනවා. indicators ගන්න හැටි indicators ගන්න හැටි මම ඉස්සෙල්ලා කතා කරන්න. right. මෙතෙන්දී අපි කතා කරමු මෙන්න මේ chart එක අපිට user friendly විදිහට design කරගන්න ඕනේ. නැත්නම් අපි මේ customize කරගන්න ඕනේ කියලා. right. ඔයාලට පුළුවන් මේ right click කරන්න. right click කරලා properties කියන එකට යන්න. right. properties කියන එකට ගියාම ඔයගලන්ට පුළුවන් මේ background color කියලා තියෙනවා. මේ background color එක black විදියට මම මේක මම customize කරගන්න විදිහට ඔයගලන්ට පෙන්නන්නම්. right background color එක විදිහට මම black තියෙන්න දෙනවා. ඊළඟට foreground එක විදිහට white එක තියෙන්න දෙනවා මම. guide විදියට තියෙනවා. ඊළඟට මම එකත් black දෙනවා. එතකොට bar up එක, ඒ කියන්නේ bar up එකේ body එක විදිහට lime color එක තියෙනවා. bar down එකේ body එක විදිහට lime color එක තියෙනවා. ඒක මම red වලට convert කරගන්නවා. හරිද? හරි. ඊළඟට wool candle එක, ඒ කියන්නේ candle එකේ ඇතුළත මේ තියෙන කළු පාටේ තියෙන. ඒක black විදිහට තමයි දැනට තියෙන්නේ. ඉතින් ඒකත් මම lime color එකට change කරගන්නවා. right. ඊළඟට beer candle එක, කියන්නේ මේ සුදු පාට තියෙන කැන්ඩල් එකේ සුදු පාට කොටස තමයි මෙතන බියර් කැන්ඩල් එක කියලා තියෙන white විදිහට ඒක මම red වලට convert කරගන්නවා. right. එතකොට ආයේ තියෙනවා අපිට line graph එක line විදිහට තියෙනවා. volumes line range විදිහට තියෙනවා. ask range එතකොට stop level ඒවා range විදිහට තියෙන දීලා මේක okay කරගන්නවා. right. එතකොට අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ ගොඩක් user S2කට ප්‍රියමනාප විදිහේ chart එකක් තමයි අපිට ලැබෙන්නේ. දැන් හැබැයි මේකේ මෙන්න මෙතන තිබුණු line එක අපිට white color එකකින් තිබුණු line එක දැන් පේන්නේ නැහැ නේ. right ඒකටත් අපි බලමු ඒක ගන්නේ කොහොමද කියලා. එතෙන්දී අපිට colors කීපයක් තමයි වෙනස් කරගන්න වෙන්නේ. right guide එක විදිහට පොඩ්ඩක්
අපි white color එක දීලා බලමු right එතකොට තමයි අපිට මෙන්න මේ දැලත් එකම තමයි මෙන්න මෙතන අපේ market එක හරිද මේ market එක scale එක අපිට වැඩ කරන බලා ගන්න පුළුවන් ඉන්නේ ඉතින් scale එක අවශ්‍යයිද පොඩක් මේක color එක white නැතුව සාමාන්‍යයෙන් අලු පාට වගේ color එකට දෙන්න ඕනේ පොඩට ඇස් දෙකට අමාරු ගතිය යනවා මේ කොට දැල තියෙන එක පොඩක් අමාරුයිනේ එතකොට මේක අපිට පොඩක් අයින් කර ගන්නත් පුළුවන් මේ මෙන්න මෙතන show guide කියන එකට අන්ටික් කරාම මේක අයින් කර ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ හරිද ඒක කරන්න ඕනේ properties වලට ගිහිල්ලා මෙතන common කියලා තියෙනවා ඒ common යටදී තියෙනවා මෙතන show guide කියලා හරිද ඒ button එක අන්ටික් කරන අන්ටික් කරලා okay කරාම ඔයගලන්ට ඒකත් අයින් කර ගන්න පුළුවන් එතකොට මෙතන තියෙන මේ lines එක වැඩ කරන්න ගන්නවා හරිද හරි මේ විදිහට තමයි අපි සාමාන්‍ය විදිහට trading platform එකක අපිට අවශ්‍ය විදිහට chart එක customize කරගන්නේ ඔයාලට අවශ්‍ය විදිහට මේක customize කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ගොඩක් අය මේක දන්නවා beginners ලා කියන්නේ trading වලට අලුත් අයට තමයි මම මේක මේ විදිහට කතා කරන්නේ right එතකොට ඔයාලන්ට පුළුවන් මෙතෙන්දී මේකේ time frame එක වෙනස් කරගන්න ගොඩක් forex කරන අය H1 H4 1 day වගේ charts තමයි පාවිච්චි කරන්නේ ඒ වගේ binary කරන අය 1 minute 5 minute වගේ charts තමයි පාවිච්චි කරන්නේ අපිට මේ charts අවශ්‍ය විදිහට customize කරගන්න පුළුවන් right හරි ඊළඟට අපි කතා කරන්න ඕනේ අපි කොහොමද විශේෂම කාරණාව තමයි මෙතෙන් මේ MT4 platform එකට ඉන්ඩිකේටර් සිස්ටම් එක කස්ටම් ඉන්ඩිකේටර් සිස්ටම් එකක් සෙට් අප් කරන්න කියලා. හරි. එහෙම කස්ටම් ඉන්ඩිකේටර් එක සෙට් අප් කරගන්න විදිහත් මම කතා කරන්නම් කොහොමද කරන්න කියලා. රයිට්. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ අපේ ප්‍රීමියම් ඉන්ඩිකේටර් සිස්ටම් එක දෙනවා. ඒ කියන්නේ අපි දැනට පාවිච්චි කරන අපේ කලින් YouTube videos බලුවොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් high profitable indicator system එක තියෙනවා අපේ signal generate කරන indicator system. ඉතින් ඒක පිළිබඳව ගොඩක් videos අපේ YouTube channel එකේ තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඒ videos බලන්න. ඉතින් ගොඩක් සාර්ථකව trading කරන්න පුළුවන් indicator package එකක් තමයි අපි ගාව තියෙන්නේ. ඉතින් ඒක අවශ්‍යයිට පුළුවන් අරගන්න පළවෙනි description එකේ නම් එක තියෙනවා මගේ මට කතා කරලා ඒක වැඩි විස්තර දැනගන්න පුළුවන් මගේ කලින් videos ටික බලලා මට කතා කරන්න මොකද අපි live trading කරපු videos පවා තියෙනවා indicator system එක use කරගෙන ඉතින් මේ premium indicator system එක ගොඩක් වටිනා indicator system එකක් ගොඩක් අය දැනට පාවිච්චි කරනවා ඉතින් අත්‍යවශ්‍ය කෙනෙක්ට ගන්න පුළුවන් ඒක මට කතා කරලා ඒක විස්තර දැනගන්න පුළුවන් right ඉතින් ඒකත් මතක් කරනවා මොකද කලින් මේ වීඩියෝස් බලපු නැති කෙනෙක් නම් ඒක නම් එයාට පුළුවන් කලින් වීඩියෝස් ටික බලලා ඉන්ඩිකේටර් සිස්ටම් එක අවශ්‍ය කෙනෙක් නම් ඉන්ඩිකේටර් සිස්ටම් එකත් අරගෙන ට්‍රේඩින් වලට එන්ටර් වෙන්න. රයිට්. මෙතෙන්දී අපි ඉන්ඩිකේටර් කස්ටම් ඉන්ඩිකේටර් සිස්ටම් එකක් ඇඩ් කරනවා නම් අපි මුලින්ම යන්න ඕනේ මේ ඕපන් ඩේටා ෆෝල්ඩර් කියන ෆයිල් එක ඕපන් කරගන්න ඕනේ. හරිද? මෙතන ෆයිල් ක්ලික් කරලා ඕපන් ඩේටා ෆෝල්ඩර් කියලා තියෙනවා. අපි අන්නේ එක ඕපන් කරගන්නවා මුලින්ම right මෙන්න මේ විදිහට තමයි ඕපන් ඩේටා ෆෝල්ඩර් කියන එක ඕපන් වෙන්නේ අපිට right එතකොට ඊළඟට තියෙනවා මෙතන MQL4 කියලා හරිද මෙන්න මේ MQL4 කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා ඒකත් අපි ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න ඕනේ හරිද මේක ඇතුලේ තියෙනවා MT indicator කියලා option එක. එතකොට තමයි ඒකට තමයි අපි MT4 indicators copy කරලා මෙතෙන්ට paste කරගන්න ඕනේ. හරිද indicators කියලා option එකක් මෙතන තියෙන ෆයිල් එකක් තියෙනවා. ඒකත් අපි double click කරලා open කරගත්තම අපිට මෙතන බලා ගන්න පුළුවන් custom indicators. හරිද? මෙතෙන්දී අපිට custom indicators බලා ගන්න පුළුවන්. කියන්නේ default වෙන indicator system තියෙනවා මෙතන. ඔසිලේටර්ස් තියෙනවා, බෝලිංග බෑන්ඩ්ස් තියෙනවා, එතකොට බෝල්ස් තියෙනවා, ඒ වගේම ස්ටොකැස්ටික් තියෙනවා. ගොඩක් ඉන්ඩිකේටර්ස් අපිට මෙතෙන්දී පැරබෝලික් SAR එක තියෙනවා. ගොඩක් ඉන්ඩිකේටර්ස් අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන්.
අපිට custom indicator එකක් මෙතන setup කරගන්න අවශ්‍ය නම් මම දැනට අපේ indicator package එකේ තියෙන indicator system එක මෙතෙන් paste කරගෙන තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේක copy කරගෙන අවිල්ලා අපිට තියෙන location එකෙන් මෙතෙන්ට ගෙනල්ලා copy and paste කරන්න තමයි තියෙන්නේ. Paste කරලා අපිට පුළුවන් මේක එතනින් window එක cut කරන්න. Window එක cut කරලා මම කියලා දෙන්නම් උඹලන්ට මේක කොහොමද අපි මේ chart එකට add කරගන්න කියලා. හරි. එතෙන්දී ඔයගලන්ට තියෙනවා මෙන්න මෙතන options කීපයක්. මෙතෙන්දී තියෙනවා navigator කියලා බලන්න. Control N press කරන්න පුළුවන් keyboard එකේ. ඒ button එක click කරාම ඔයගලන්ට මෙන්න මේ පහලින් බලා ගන්න පුළුවන් වෙනම chart එකක් open වෙනවා. හරිද? වෙනම option එකක්. Right. එතකොට මෙතන තියෙනවා මේ indicator කියලා option එක. මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට තියෙනවා ඇත්තේ. Indicator කියලා අපි මෙන්න මේ plus ලකුණට click කරාම අපිට බලා ගන්න පුළුවන් අපේ දැනට තියෙන indicators ටික. Right. ඒ ඉන්ඩිකේටර්ස් හැම එකක්ම අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් මම කලින් ඇඩ් කරලා තියෙනවා මෙතෙන්ට අපි මගේ custom premium indicator package එක. ඉතින් ඒ indicator package එකේ indicators තියෙනවා කීපයක්. ඒ indicators කීපෙන් මම එක indicator එකක් මෙන්න මේ විදිහට drag and drop කරගන්නවා. Right? Drag and drop කරගෙන මෙතෙන්ට tick එක දාලා okay කරගන්නවා. Right? ඕකට පේන්නේ නැති මෙන්න මේ විදිහට තමයි අපි custom indicator එකක් අපේ MT4 platform එකට setup කරගන්නේ. ඉතින් මේ ගොඩක් සරල කාරණාවක් මම MT4 සම්බන්ධව තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඒක නිසා විශේෂයෙන් trading සම්බන්ධව වෙනම කතා කරන්න යන්නේ නැහැ අද. ඉතින් මේ හා සම්බන්ධව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ටාගට් කරේ ඉතින් මේ step එකට එනකන්. හරි. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මේක double tick කරන්න double click කරලා මේ විදිහට indicators ටික add කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි MT4 platform එක මුල ඉඳලා download කරගෙන ඒකට login වෙලා ඒක setup කරගෙන ඒක customize කරගෙන ඒකට custom indicators set කරනවා නම් ඒත් add කරන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මම හිතන මේ වීඩියෝ එක ගොඩක් ඔයාලට වටින්න ඇති කියලා අත්‍යවශ්‍ය සම්බන්ධව දැනගන්න. ඉතින් channel එක subscribe කරලා දිගටම රැඳෙන්න අපි ඉස්සරහට අරන් යන අලුත් videos අලුත් strategies කීපයක්ම. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයගලන්ටත් අපේ premium indicator system එක purchase කරන්න අවශ්‍ය නම් කමිලදී ගන්න අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් පල්ලෙහා නම්බර් එක තියෙනවා ඒකට කතා කරලා වැඩි විස්තර දැනගෙන indicator system එක මිලදී ගන්න. ඉතින් ගොඩක් high profitable 90%ක් විතර හොඳ winning rate එකක් තියෙන monthly 90%ක් විතර winning rate එකක් තියෙන හොඳ indicator system එකක් අවශ්‍යයිද ඒක වෙනම අරගන්න පුළුවන්. ඉතින් මතක් කරනවා නැවතත් අපේ channel එක subscribe කරලා දිගටම රැඳෙන්න. මේ video එක මෙතනින් නවත්තුනා. ඔයගලන්ට සුබ දවසක්.